ඇති බව සඳහන්. මෙතර ඉන්දියා සංචාරයක අතරතුර කලින් සැලසුම් නොකළ සංචාරයක් ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළා. පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ මයික් පොම්පියෝ ලබන 27 වනදා දෙවෙනිට පැමිණීමට නියමිත බවයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය වසරේදී මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් පසුව එම සංචාරය කල් දමුණා. 2015 වසරේදී ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතාගේ සංචාරයෙන් පසුව ඉහළපෙළේ ඇමරිකානු නියෝජිතයෙකුගේ සංචාරය මෙවනු ඇති. කෙසේ වෙතත් ඇමරිකානු තානාපති කාර්යාලයේ පවසන්නේ මෙතෙක් කිසිදු නිල සංචාරයක් සම්බන්ධයෙන් තහවුරු කරනු මෙති බවයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඇමරිකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට අපේක්ෂා කරන හමුදා සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් නිල සංචාරයක් අතරතුර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. මෙම සංචාරයේ න්‍යායපත්‍රයට MCC ගිවිසුමද ඇතුළත් වනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළා. මෙතර චීනය ඉන්දියාවට රහිබ දැවැන්ත බලවේග කුතු කිරීමට පටන්ගෙන ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පවස ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර රාජතාන්ත්‍රිකව සිදුමන විපර්යාස මැද්දේ චීනයේ ශක්තිය ගැන අනුතුරු ඇඟවූ නිසා ඉන්දියාව සමග සමීප සම්බන්ධතා පවත්වන ලෙස පොම්පියෝ ඉල්ලා ඇතැයිද සඳහන්. පොම්පියෝ උපුටා දක්වමින් ඉන්දියා මාධ්‍ය මෙලෙස වාර්තා කළා. උපුටා ගැනීම ලෝකයේ අවදි වී තිබේ. अमेरिका वो जनाधिपति डोनाल्ड ट्रंप के नायकत्व याद ते सीलु तरजन वलटे रहिब संदान गतवीम अरंभा एते